අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව එම පිපිරීම් වලින් දෙමව්පියන් භාරකරුවන් මිය යාම නිසා අවතැන්ව සිටින දරුවන් පිළිබඳව තොරතුරු ලබා ගැනීමට ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය කටයුතු කරමින් සිටිනවා. එවැනි දරුවන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම සඳහා දුරකථන අංක 3ක් ලබා දීමට හැකියාව තිබෙනවා. 0111 244 44 44 0111 233 70 39 0111 233 70 41 නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය ළඟතබාගෙන සිටින්නේ නම් ඒවා බහර දීමට දින 3ක කාලයක් ලබා දී තිබෙනවා. නීති විරෝධී ආකාරයකට පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටින තැනැත්තන්ට අපි අවස්ථාව ලබා දීලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථාන වෙත ඒ පුපුරණ ද්‍රව්‍ය බහර දීම සඳහා ළඟම පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ඒ පිළිබඳව මුලින්ම දැනුම් දෙන්න. එසේත් නැත්නම් ඒ දැනුම් දීම ඒ අදාළ ප්‍රජා පොලිස් කමිටු නිලධාරීන් හරහාත් සිදු කිරීමට හැකියාව තිබෙනවා. අද පෙරවරු 6 සිට මැයි 14 වෙනි දින පෙරවරු 6 දක්වා කාල සීමාව තිබෙනවා. වත්තල හුණුපිටිය නාවික හමුදා මාර්ග බාධකයේදී අනුනුතකා දහවණය කළ මෝටර් රථයකට නාවික හමුදාව සිදු කළ වෙඩිතැබීම සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී අදහස් පළ කළා. මාර්ග බාධකය ඔස්සේ මෝටර් රථය අනනොතකා නාවික හමුදා බටයින් දෙසට ධාවනය කරමින් ඔවුන්වත් එම වාහනය හැප්පා පලා යාමට තැත් කරමින් මෝටර් රථය ඉදිරියට ගමන් කරන විට එය නවත්වා ගැනීම සඳහා එයට වෙඩි තැබීමට නාවික හමුදාවට සිදු වෙලා තිබුණා. එම මෝටර් රථයට වෙඩි වැදීමෙන් අනතුරුවක් එය මීටර් 300ක් පමණ වත්තල දෙසට ඉදිරියට ගොස් මාර්ගය අසල නවතා තිබූ ලොරි රථයකත් ගැටි මෝටර් රථය නතරව තිබුණා. අනතුරුව එහි රියදුරු මිය ගොස් තිබෙනවා. අලුයම 1:50ට පමණ තවත් මෝටර් රථයක් ගමන් ගත්ත මේ ආකාරයටම එම මෝටර් රථය නවත්වා ගැනීම සඳහා වෙඩි තැබීමක් කිරීමට නාවික බටයින්ට සිදු වෙලා තිබුණා. මෝටර් රථයට හානි සිදු වෙලා තිබෙනවා. නමුත් කිසිවෙකුටවත් තුවාල සිදු වෙලා නැහැ. පසු අනාවරණය වුණා එම මෝටර් රථයේ රියදුරු බීමත්ව සිටින බවට ඒ අනුව ඒ රියදුරු අත්අඩංගුවට ගැනීමටත් කටයුතු කර තිබෙනවා.